අයිබවන් සුබ දාසනාක ඔබ සියලු දෙනාටම අද දවසේදී අපි achievers තුරින් ඔබත් සමග කතා බහ කරන්න සූදානමින් ඉන්නේ kettle bell ක්‍රීඩාව පිළිබඳව. ඉතින් මේ ක්‍රීඩාව පිළිබඳව ඒ වගේම තමයි පුනුවීම් කටයුතු පිළිබඳව කතා බහ කරන්න අපිත් සමග එකතු වෙනවා සරත් විජේවන්ත මහත්මයා. ඉතින් ඔහු තමයි ලංකාවේ එකම මතන සර්ටිෆිකේට් එකක් තියෙන්නේ සාත්‍යයක් ලැබලා තියෙන්නේ මේ ක්‍රීඩාව පිළිබඳව. ඉතින් kettle bells කිව්වම අපි සමහර හිතන්නේ fitness method එකක් කියලා. නමුත් මේක ක්‍රීඩාවක් නේද? ඔව් ඇත්තටම මේක ක්‍රීඩාවක් විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් fitness method එකක් එක්තරා විදිහක fitness method එකක් කිව්වත් හරි. ඒ කියන්නේ kettle bells වෙනමම ක්‍රීඩා උපකරණයක්. ඒ සාමාන්‍යයෙන් dumbbell හරි barbell හරි වගේ යූස් කරනවා වගේම kettle bell එකක් යූස් කරන්න පුළුවන්. ඒක තමයි kettle bells කියන්නේ. මේක හැඩය ගත්තොත් cannon ball shape එක ඒ වගේම kettle එකක් වගේ උඩින් handle එකක් තියෙනවා kettle එකක් වගේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ ඇත්තටම ස්වභාවය මොකක්ද කියලා. ස්වභාවය මොකක්ද කියලා දැන් kettle bells පිළිබඳව නම් අපි සීසන් නාලිකාව හරහා දැකලා තියෙනවා ඔබතුමාගෙන්ම. ඒ වගේම තමයි මේ ක්‍රීඩාව මොකක්ද කියලා දැනගෙන තියෙනවා. නමුත් අපි kettle bells ක්‍රීඩාව පිළිබඳව ඔබත් සමඟ කතා කරොත් කොහොමද kettle bell ක්‍රීඩාවට ඔබ මුලින්ම යොමු වුණේ? මම ඇත්තටම kettle bell ක්‍රීඩාවට මුලින්ම යොමු වුණේ මම මීට පෙර අරාබි එක්සත් අරාබි එමිරාජයේ ෆිට්නස් ෆස්ට් ආයතනයේ සේවය කරන කාලේ එහි හිටපු මාස්ටර් කෙනෙක් එහි අපේ හිටපු මාස්ටර් කෙනෙක් තමයි මට ඉස්සෙල්ලම kettle bells පිළිබඳව කියලා දුන්නේ. ඊට පස්සේ මට ඇත්තටම මේ පිළිබඳව ආසාවක් ඇති වෙලා ඊට පස්සේ එතුමාගෙන් මම මුලින්ම kettle bells ක්‍රීඩාව හැදෑරුවා. ඊට පස්සේ පහුගිය කාලෙකදී දැනට අවුරුදු කීපයකට පස්සේ මම ලංකාවට ආපු හින්දා මට ඒ පිළිබඳව සාතිකයක් ගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ තමයි මම මැලේසියාවටයි ඉන්දියාවටයි ගිහිල්ලා එහෙදි පුහුණු වීම කරලා EKFA කියන සංවිධානයේ ඉන්දියාවේ මම සාර්ථකයක් ලබා ගත්තේ. ඊට පස්සේ පසුගිය අප්‍රේල් 7 වෙනිදා මම kettle bells ලංකාවට හඳුන්වා දීමේ පළමු පියවර විදිහට ශාලිකා ග්‍රවුන්ඩ් එකේදී පළවෙනි අදියර පටන් ගත්තා. ආරම්භ කරා. දැන් kettle bell ක්‍රීඩාව සාමාන්‍යයෙන් හොඳ මොන වගේ කියන්නේ ක්‍රීඩාවන් කරන අයට විතරද එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් මේ ක්‍රීඩාව? ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම වයසක කෙනෙකුටවත් කරන්න පුළුවන්. පොඩි ළමයෙකුටවත් ඒ කියන්නේ අවුරුදු 7-8ක පොඩි ළමයෙකුටවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි kettle bell එකක් උසවාගෙන ගිහිල්ලා යම්කිසි දැනකට තියන්න ආපහු එනකොට ආපහු අරන් එන්න. ඒ කියන්නේ බැලන්ස් එක වගේ දේවල් හෑන්ඩ් එකේ කියන්නේ අතේ grip එක වගේ දේවල් improve වෙනවා පොඩි අයට උනත්. පිටරටවල් හුඟක් යුරෝප් වගේ රටවල් වල kettle bells පොඩි ළමයින්ට ලබලා දෙනවා ඒගොල්ලන්ගේ ඇඟේ strength එක දියුණු කරන්න. ඒ වගේම වයසට ගිහිල්ලා හරි මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මේක හුඟක්ම ඉවහල් වෙනවා දැනට ඉන්න ක්‍රීඩකයින්ට. අපි ක්‍රීඩාවක් විදිහට ගත්තොත් රග ක්‍රීඩාවට, ක්‍රිකට් වලට, බැඩ්මින්ටන් වලට, වොලිබෝල් වලට, එතකොට ටෙනිස් වගේ ක්‍රීඩාවල් වලට මේක බොහෝ සෙයින් උපකාරී වෙනවා. මේ kettle bells යොදාගෙන ඒකේ තියෙන පවර් එක, ස්ට්‍රෙන්ත් එක, ඒ වගේම එන්ඩියුරන්ස් එක ඩෙවලොප් කරන්න පුළුවන්. ඒ වගේම ඇඟේ තියෙන ෆැට් එක දහනය කරගන්න. ඒ කියන්නේ මේද දහනය කරගන්නත් මේ මගින් බොහෝ උපකාරී වෙනවා. හේතුව තමයි මේක කාඩියෝවැස්කියුලර් ෆිට්නස්. ඒ කියන්නේ හෘදය සම්බන්ධ කරන ව්‍යායාම වලටත් මේකෙන් බොහෝ උපකාර වෙන හින්දා. දැන් kettle bell ක්‍රීඩාව ඔබ මුලින්ම ලංකාවට හඳුන්වලා දුන්නේ ඔබ. ඉතින් කොහොමද මේ වෙනකොට තියෙන ප්‍රතිචාර kettle bell ක්‍රීඩාව? ඇත්තටම දැකලා මේ ටීවී එකේ හුඟක් වෙලාවට CSN channel එකේ ඒ වගේම තවත් රූපවාහිනී නාලිකාවල් ප්‍රචාර වෙනවා දැක ගාමම හුඟක් අය මට කතා කරා. කතා කරලා කිව්වා ඒගොල්ලෝ ගොඩක් කැමති මේ ක්‍රීඩාවට යොමු වෙන්න කියන ආයි වර්ක්ෂොප් එකක් පටන් ගන්න දවස කියලා. ඉතින් ගොඩක් නම්බර්ස් මං ගාව තියෙනවා දැනට. මම අනාගතයේදී ඒගොල්ලන්ට කතා කරලා මේ පිළිබඳව දැනුවත් කරන පුරුදු මේ හිතාගෙන ඉන්නවා. ඒ වගේම ලංකාවේ පුරාම තව ඉන්ස්ට්‍රක්ටර්ස්ලා තව ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මම වර්ල්ඩ් kettle bell ක්ලබ් එකට ජොයින්ට් වෙන මේ සූදානම්ින් ඉන්නේ. ඒකට ගොන්ඩලා ඒකේ ඉන්න ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ලංකාවට ගෙනහල්ලා හරි නැත්නම් මම ගිහිල්ලා පුරුදු වෙලා හරි ලංකාවේ අනිත් තව ඉන්ස්ට්‍රක්ටර්ස්ලා උවිහි කරන්න පුරුත් මේ බලාපොරොත්තු වෙනවා. මොකද මට විතරක් මේක කරගෙන යන්න අමාරුයි. තවත් ගොඩක් ජිම් වල ඉන්නවා ඉන්ස්ට්‍රක්ටර්ස්ලා. ඉතින් මම හිතනවා ඒගොල්ලොත් මේකට සම්බන්ධ වෙයි කියලා අනාගතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයත් මම හිතනවා ලැබෙයි කියලා. ඉතින් මේක හොඳ දෙයක්. චැම්පියන්ෂිප්ස් වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රීඩාවට බොහෝ සෙයින් උපකාරී වෙයි මේක. ඉතින් මගේ බලාපොරොත්තු ඒකයි.